අපි සූදානම් සිකුරාදා පිනිමිණ තවත් කතා බහකට යන්නට සිත් රස ප්‍රතිභා නර්තන ප්‍රසංගය අගෝස්තු මාසේ 24 වෙනිදා කොළඹ නෙළුම්පොකුණ රංගහලේදී පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳව තමයි අපේ මීළඟ කතා බහට අපි යොමු වෙන්න සූදානම් වෙන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක දෙහිවල රැංගිසර කලායතනයේ නර්තනාචාර්යනි සන්ධ්‍යා කුමාරී නානායකාර මහත්මිය ආයිබෝන් කියලා පිළිගන්නවා ඔබ. ඒ වගේම කොඩමාදුව සිතුකලා රංගායතනයේ නර්තනාචාර්ය කස්තුරි මාදව මදුරංග ඔබවත් බොහොම ආදරෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා. හොඳයි. එතකොට විශේෂයෙන්ම නෙළුම්පොකුණ රංගහලේදී දරුවන්ගේ නිර්මාණ දැක්මක් නර්තන ප්‍රසංගයක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම පාසල් නර්තනාචාර්යණියක් හැටියට බොහෝ අත්දැකීම් තියෙන කෙනෙක් ඔබතුමිය සන්ධ්‍යා කුමාරි නානායකාර නර්තනාචාර්යණියතුමිය. මම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි දරුවන් එක්ක එකතු වෙලා වසර ගණනාවක අත්දැකීම් තියෙනවා, දශක ගණනාවක ඔබට අත්දැකීම් තියෙනවා. එතකොට මේ දරුවන්ගේ හැකියාවන් වර්තමාන පරම්පරාවෙන් ඉන්න දරුවන් මේ වගේ දෙයක් කරනකොට මම හිතන්නේ අපේ දරුවන් පහුගිය කාලෙම සන්ධ්‍යා කුමාරි මහත්මිය ගොඩක් මේ කියන දේවල් වලින් ඈත් වෙලා හිටියේ. දරුවන් ගෙදරට වෙලා ඉන්නුනා කොවිඩ් නිසා, ඊට පස්සේ කාලෙක දේවල් නිසා මේ දේවල් වලින් දරුවන්ට ඈත් වෙලා ඉන්න සිද්ධ වුණා. කොහොම නමුත් අපි මේ කතා බහේදී අපිට විරාමයක් දෙන්න වෙලාව බලන්න වෙලාව බලලා අපි අපේ කතා බහට එමු. Rhino Cement Roofing Sheets. ඔන්නම මෙලට කල් පවතින වහරයක්. හොඳයි, දැන් හොඳම වෙලාව මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඔව්, ඇත්තටම කියනවා නම් මේ අපේ දරුව පහුගිය කාල සීමාව තුළ ගෙදරට වෙලා හිර වෙලා කොටු වෙලා හිටියා කියලා හිතෙනවා. මොකද ඒ දරුවොත් එක්ක කතා බහ කරනකොට ඉතින් ඇත්තටම හරිම ආශාවෙන් හරිම උද්‍යෝගයෙන් දැන් මේ සම්බන්ධ මේකට සම්බන්ධ වෙලා තියෙනවා දරුවෝ. ඉතින් ඇත්තටම අපි මේ ප්‍රසංගය පවත්වන්න හේතුවත් මේ දරුවන්ගේ මනස අර එක තැනක රැඳිලා තිබ්බ මනස සුවපත් කරන සහ දරුවන්ගේ දක්ෂතාවයන් එළි දක්වන්න අවස්ථාවක් කියලා අපි මේක දැන් යොදාගත්තා. මොකද දැන් දෙමව්පියෝ ඇත්තටම අපිට කලායතනයකට අපේ දරුවෝ බාර දෙන්නේ ඒගොල්ලන්ගේ හැකියාවන් අපිට වැඩිදුණු කරලා දෙන්න කියන බලාපොරොත්තුවෙන් අපි ඇත්තටම මේ මමත් මගේ මේ කස්තුරි මාධව මදුරංග පුතා, ඒ කියන්නේ මගේ ගෝලයේ අපි දෙන්නම කතා වෙලා අපි දෙන තනියම මේ ගමන යන්න අමාරු නිසා අපි දෙන්නම එකතු වෙලා කතා කරගත්ත අපේ දරුවන්ට හොඳ වේදිකාවක්. ඒ කියන්නේ නෙළුම්පොකුණ රඟහල කියන්නේ ඇත්තටම ටිකක් අපිට යන්න අපහසුයි කියලා හිතෙනවා. නමුත් අපේ දරුවන්ට ඒ වගේ වේදිකාවක් ගොඩනගලා දෙන්න පුළුවන් නම් දරුවන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න ඒකට තමයි මේ අවස්ථාවක් කරගත්තේ මේ අපිට මේ ප්‍රසංගය හරහා. ඉතින් දරුවොත් ඇත්තටම මේකට විශේෂයෙන් කියන්න ඕනේ අපේ දෙමව්පියන්ගේ ඉතාමත්ම මේ මේකට ලොකු සහයක් සහයෝගයක් ලැබෙනවා දෙමව්පියන්ගෙන් මේ අපිට මේ වේදිකා නර්තන ප්‍රසංගය ඉදිරිපත් කරන්න. හොඳයි, තරුණ පරම්පරාවේ කෙනෙක් හැටියට කස්තුරි මාදව මදුරංග. එතකොට මේ කුඩා දරුවන් එක කටයුතු කරන එක ලෙහිසි පහසු කාර්යයක් නෙමෙයි අපේ සන්ධ්‍යා කුමාරී නානායකාර නර්තනාචාර්යණීතුමියට. ඒක ගැටලුවක් නෙමෙයි. මොකද දරුවන් සමග පාසල් දරුවන් සමග ගනුදෙනු කළා, විශේෂයෙන්ම බාලිකා පාසලක. ඒ වගේම පිරිමි දරුවන් එක ඒ වසර ගණනාවක් අත්දැකීම් තියෙන කෙනෙක්. එතකොට ඔවුන් සමග කටයුතු කරන්න ඇයට බොහොම සමීප බවක් තියෙනවා සහ ඒ දරුවන්ගේ හිත් අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ තරුණ පරම්පරාවේ කෙනෙක්. මේ කාර්ය කරන එක දරුවනුත් එක්ක වර්තමාන පරම්පරාව ටිකක් අර වෙනස් විදිහට හිතන තාක්ෂණයත් එක්ක ඉන්න මේ දේවල් එක්ක ඉන්න අය. එතකොට ඔවුන් එක්ක මේ කියන කාර්ය මේ කියන ප්‍රසංගය කරන්න ඔබ ප්‍රවේශය ගන්නකොට කොහොමද ඔවුන් ඔබට දැනුනේ සහ ඔවුන්ව තේරුම් ගත්තේ ඔබ? පුංචි දරුවෝ ඇත්තටම කොයි හැමෝම එකම වගේ දරුවෝ අපි ගාවට එන්නේ. ඉතින් ඒ දරුවන්ගේ දක්ෂතාවයන් හරියටම හඳුනාගෙන ඒගොල්ලන්ට හොඳ වේදිකාවක් හදලා දෙන්න අපිට පුළුවන් උපරිමයෙන් වැඩ කරන එක තමයි ඇත්තටම අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙදි දැන් දරුවෝ පාසලේදී වෙන්න පුළුවන්, කලායතනයේදී වෙන්න පුළුවන්, කලායතනයක් ඇතුලේ ඉඳගෙන යම්කිසි ඉදිරිපත් කිරීමක් කරනවට වැඩිය අපි ඒගොල්ලන්ටම කොහොම හරි වේදිකාවක් හදලා දෙන එකත් ගුරුවරු විදිහට අපේ ලොකු යුතුකමක්. ඉතින් ඒ නිසා ඒ ගුරුවරයෙකුගේ වගකීම ඉෂ්ට කරන්න අපිට සිද්ධ කරන්න වෙන ඕනෑම කැපකිරීමක් කරන්න අපි සූදානම්. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි අර ඔබතුමිය වගේ ඒ පන්නරය ලබාගත්තේ ඇත්තෙන්ම මේ මගේ ගුරුමෑණියන්ගෙන්ම තමයි. මොකද දරුවන් මෙහෙවන විදිය, පාලනය කරන විදිය, දැන් මගේ කලායතනයත් දැන් අවුරුදු 10ක් මේ වෙනකොට පවත්වගෙන යනවා. ඒ තුන නර්තන ප්‍රසංග තුනක් මේ වෙනකොට පවත්වලා තියෙනවා. ඊට අමතරව දැන් මේ
ඊළඟ ප්‍රසංගය තමයි මමත් ගුරු මෑණිනුත් එකතු වෙලා නෙළුම් පොකන වගේ ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවක අත්දැකීමක් දරුවන්ට ලබා දෙීමේ අරමුණ. ඒක තමයි ඇත්තටම අපේ ප්‍රධානම අරමුණ උනේ දරුවන්ට කියන්නේ හොඳ වේදිකාවක මේ ඉදිරිපත් කිරීම කරන්න අවස්ථාව ලබා දෙන එක. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේ ප්‍රසංගයේ සංවිධානය කළේ. ඒ ඔස්සේ අර පහුගිය කාලේ පුරාවටම දරුවෝ ඇත්තටම මේ කොරෝනා වසංගතයත් එක්කම අර හිර වෙලා හිටිය දරුවන් දැන් ඇත්තටම අර පහුගිය කාලේ හිටපු දරුවන් නෙමෙයි අපි ගාවට දැන් එන්නේ කියන එක තත්ත්වෙකත් අපිට දැනලා තියෙනවා. මොකද ජංගම දුරකථනත් එක්ක ඒගොල්ලෝ ඇත්තටම අර අප්ඩේට් වෙලා ඉන්නවා. ඒවත් එක්ක වැඩිපුර සම්බන්ධතාව ගොඩනගාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අර නැවත අර කලා ලෝකයට පොඩ්ඩක් ප්‍රවිෂ්ඨ කරවන්න පොඩි අපහසුතාවයකුත් නැතුවම නෙමෙයි. ඒ වෙනුවට අපි කොහොම හරි ඒ මේ කලා කටයුතු හරහා දරුවෝ මාර්ගයට හරවනවා. මොකද නැත්නම් වෙන්නේ අර සහකම්පනයක් නැති දරුවන් පිරිසක් නිර්මාණය වෙනවදෝ කියලා සැකයක් අපිට මේ වෙනකොට ඇතිලත් තියෙනවා. ඒ කියන්නේ දරුවෝ ඇත්තටම අර ඉස්සර අපි කලායතනයක් ඇතුළේ දරුවෙක් වැටුණත් අනිත් දරුවා රක්ගාල දොබල ගිහිල්ලා බලනවා, ඒ දේවල් කරනවා. දැන් අර සමහර වෙලාවට ලොකු ළමයි එහෙම ජංගම දුරකථනය දිහා බලන් ඉන්න ඉඩ තියෙනවා මේ අරගෙන බලන්නේ නැතුව. ඉතින් ඒ වගේ අර දරුවෝ පොඩ්ඩක් ඇත්තටම ඉස්සරට වැඩිය පොඩි වෙනසක් අපිට දැනෙනවා. ඉතින් අර එහෙම නැතුව සහකම්පණයෙන් යුක්ත දරුවන් පිරිසක් සමාජයට දායාද කරන්න මහා මාර්ගයේදී අනතුරක් වුණත් ෆෝන් එකක් අරන් රෙකෝඩ් කරන කෙනෙක් නෙමෙයි ඒ අවස්ථාවේ කරන්න ඕනේ උදව්ව කරන දරුවෙක් බිහි කරන්න තමයි ඇත්තටම අපි උත්සාහ කරන්නේ මේ කලාව හරහා. ප්‍රශ්න වෙලා තියෙන ගොඩක් දරුවන් ෂණිකව ක්‍රියාත්මක වෙන්න ෂණිකව තීරණ ගැනීමේ හැකියාවේ අඩු වෙලා තියෙනවා මේ කියන මේ සමාජ පරිසරය තුළ මේ කියන මෙවලම් එක්ක විශේෂයෙන්ම. හොඳයි, සිත රස ප්‍රතිභා නර්තන ප්‍රසංගේ මොන ආකාරයෙන්ද සූදානම් වෙලා තියෙන්නේ, සංවිධානය වෙලා තියෙන්නේ? අපි එක සංවිධානය කරලා තියෙන ඇත්තටම හැමෝටම රස විඳින්න පුළුවන් ආකාරය සංවිධානය කරලා තියෙනවා. මොකද ගොඩක් අය මේ ඉන්නේ නර්තන අපිට මේක තරඟයක් නැවෙන නිසා දැන් නර්තනය විතරක්ම දැනුවත් පිරිසකට නෙවෙයි අපි මේක ඉදිරිපත් කරන්නේ. එන ඕනම කෙනෙකුට රස විඳින්න පුළුවන් පොඩි දැන් හැමෝම ඉන්නේ ඇත්තටම කාර්ය බහුල ජීවිතයක් ගත කරන මොකද ජීවත් වීමේ අමාරු ඒ ප්‍රශ්න ගොඩක් තියෙනවා ගොඩක් අයට. මොහොතකට රසවින්දනයක් ලබා ගන්න අපේ ජීවිතය කියන්නේ මොකක්ද, අපි ජීවත් වෙන්නේ මොකටද, කොහොමද කියන ඒ වගේ ගොඩාක් අපි මේ විවිධ පැතිකඩන් ඔස්සේ අපි මේ නර්තන නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන් ඇත්තම සාම්ප්‍රදායික නර්තන, නිර්මාණාත්මක නර්තන, ඒ හැම දෙයක්ම ගලාගෙන යන විදිහට අපි මේ ප්‍රසංගය සූදානම් කරගෙන බාල මහලු හැමෝටම රසවිඳින්න පුළුවන් විදිහට හොඳ, ඒ කියන්නේ මං හිතන්නේ හොඳ ප්‍රසංගයක් කියලා මට කියන්න පුළුවන්. මේක ඇත්තටම නර්මන්නේ එන්නේ කියලා ආරාධනා කරනවා හැමෝටම. මේ ඇත්තන අපි බොහොම හොඳ ප්‍රසංගයක් තමයි අපි සූදානම් කරලා තියෙන්නේ. හොඳයි කස්තුරි, ඔබට අවසාන වශයෙන් මම අවස්ථාව දෙනවා මේක සඳහා එන්න නර්මන්න අවස්ථාවක් ආරාධනා කරන අවස්ථාවක් කරගන්න සහ දිනය ඒ වගේම වෙලාව මේ කියන දේවල් මතක් කරන්න. ඔව්, අපේ ජ්‍යෙෂ්ඨ නර්තනාචාර්ය අපේ රවිබන්දු විද්‍යාපති ගුරු පියාණන්ගේ ප්‍රධානත්වයෙන් තමයි අපි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. ඉතින් අගෝස්තු මාසේ 24 වෙනිදා හවස 5:00 කොළඹ නෙළුම් පොකුණ ජාත්‍යන්තර මහින්ද රාජපක්ෂ රංගහලේදී මේ අපේ නර්තන ප්‍රසංගය පැවැත්වෙනවා. ඒකට එකතු වෙන හැමෝටම, එකතු වෙන ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම ඔයගලගේ කාර්ය බහුල ජීවිතෙන් හොරාත්‍රයකට මදක් මිදිලා බොහොම ඔයගලගේ විඩාබර මනස මේ කලාවෙන් සුවපත් කරගෙන යන්න පුළුවන් වෙන ඇත්තටම වෛද්‍ය සායනයක් කිව්වත් නිවැරදි. ඒ වගේ ඔයගලගේ හිත සුවපත් කරගන්න, ගත සුවපත් කරගන්න රෝහල් තියනා වගේ හිත සුවපත් කරගැනීමේ අවස්ථාවක් තමයි ඔබට උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා නොවරදවාම මේ අගෝස්තු 24 වෙනිදා හවස 5:00 අපේ දරුවන්ගේ මේ කුසලතා ගේම වගේ මේ කුසලතා බලා කියාගෙන ඔබෙත් විඩාබර මනස සුවපත් කරගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් හැමෝගෙම ඉල්ලා සිටිනවා. හොඳයි, ස්තුතිවන්ත වෙනවා නර්තනාචාර්යනි සන්ධ්‍යා කුමාරී නානායක කර්මහත්මියටත්, ඒ වගේම නර්තනාචාර්ය කස්තුරි මාධව මදුරංග ඔබටත්. එහෙනම් අපි සූදානම් අද සිකුරාදා පිනි විරින් සමගන යන නැවතත් ලබන සතියේ මුණ ගැන බලාපොරොත්තුෙන් සමගන්න ඔබට ජයග්‍රහයි දවසක්.